කුඩ ගංගාවක්. කුඩ ගංගාවක් කුඩවලට හොඳ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් 50,000කට අධික ප්‍රමාණයක් ඉතාමත් ලස්සනයි. පොඩ්ඩක් කරකලා පෙන්වන්න ඕගොල්ලෝ කුඩේ ඔක්කොම. බොහොම ලස්සනයි. සහෝදරනි, මේ ස්ථානේ ඉඳගෙන ඉන්නකොට අපිට දැන් මේ ආසනවල ප්‍රශ්නත් එනවා. මට දැනෙනවා නිකන් එනවා වැඩිද්ද කියලා. ගලාගෙන එනවා. පෝට්ටුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල සෙනගක් නායකවරු ඇදීගෙන එනවා. සභාපතිවරු 8ක්, උපසභාපතිවරු 7ක්, මන්ත්‍රීවරු 100 ගානක් 127ක්. මේ ඔක්කොම ඇදෙන්නේ අපිව ජයග්‍රහණය කරන්න නෙවෙයි, මේ ජනතාව ජයග්‍රහණය කරන්න. අපි ඊටාම කාලකන්‍ය යුගයක් පහු කරමින් ඉන්නේ. ඉන්දියාව 91 සංවර්ධනය පටන් අරගෙන මන්මෝහන් සිං මහත්තයා විවෘත ආර්ථික ඉන්දියාවට අඳුන්ලා දීලා අද ඉන්දියාවේ බලවත්ම රට බවට පත්වමින් පවතිනවා. ලංකාව තමයි හිටියේ ස්ලීපින් ටයිගර් කියලා ලංකාව හැඳින්නුවේ 70 දශකේ. ගම්මුදාව ජනසවි ඇඟලුම් කර්මාන්තයේ මහවැලිය ආසියාව බුදියගෙන ඉන්න කාලේ ගාමිලා ලලිත්ලා රොනීද මෙල්ලා JR ලා ප්‍රේමදාසලා මේ රට සංවර්ධනය කරන්න පටන් ගත්තේ. පවුලට හම්බ කරපු කාලකන්ණියෝ නෙවෙයි, තමන්ගේ ධනය පරිත්‍යාග කරලා මේ රටේ දුප්පත් අහිංසක ජනතාව දිනුකමෙන් මුදවා ගන්න විශාල කාර්යභාරයක් කරපු නායකයෝ. 75 වසරක සාපය කියලා ජීප් එක රටක් කාලා දැන් කියනවා බිලියන ඩොලර් බිලියන 250කට අධිකයි ජීප් එකේ මේ රටට කරපු විනාශය. හැම නායකයෙක්ම ජැක් ගැහුවා. මහින්දට, චන්ද්‍රිකාට, මෛත්‍රීපාලට, ෆොන්සේකාට, රණේට මේ හැම එක්කෙනාටම ජැක් ගහලා ජීප් එක කියනවා 225 එකයි මුං හොරු කියලා. උන් 4 දෙනෙක් ඒක ඇතුලේ ඉන්නවා ලැජ්ජ නැතුව. සහෝදරනි, මේ රට විනාශ කරා බලවේග 4ක්. එකක් ATT සංවිධානය, අනිත් එක JVP එක, අනිත් එක කාලකන්ණි රාජපක්ෂ පවුල, අනිත් එකේ පවුලට පාර කපපු රනිල් වික්‍රමසිංහ. අද ඒ 3 දෙනාම ඉන්නවා LTT සංවිධානයේ නායක ඇරෙන්ඩ මේ මැතිවරණ ඉදිරිපත් වෙලා. ඔබතුමාලට තීන්දු කරන්න තියෙන්නේ ඉන්දියාවත් එක තරගයක් දෙන්න පුළුවන් කණ්ඩායමක්. නායකෙක් හොරකම් කරන්නේ නැති, මංකොල්ල කන්නේ නැති, මිනි මරන්නේ නැති, බෝම්බ ගහන්නේ නැති නායකෙක් එක්ක 77 කැබිනට්ටුව වගේ දක්ෂ කණ්ඩායමක් පත් කරනවද නැද්ද කියන තීන්දු ඔබතුමාලට ගන්න තියෙනවා. අපි දත කෑව මේක වෙනස් කරන්න 94 ඉඳගෙන උපරිම උත්සාහය යෙදුවා රනිල් වික්‍රමසිංහ පන්නන්න. මට අද වගේ මතකයි පාර්ලිමේන්තුවේ ජොන්සන් ෆර්නෑන්ඩෝ නවීන් දිසානායකයි ලන්සයි මට කිව්වා, මල්ලි උඹටත් එන්නේ අනිත් එවුන් වගේ පක්ෂේ දාලා එහා පැත්තට ගිහිල්ලා මේකේ පරාජය බාර ගන්න කියලා. මං කියන්නේ නෑ, පන්නන එක පන්නන රනිල් වික්‍රමසිංහ පණලා මේ පක්ෂය බේරගෙන මේ රට බේරගන්නවා කියන තීන්දුව අරගෙන අපි රනිල් වික්‍රමසිංහ ගියපාර ඡන්දේ බින්දුවට බැස්සුවා. ඒ බස්සලා සමගි ජනබලවේගෙ පිහිටවල නැවත ස්වර්ණ යුගයක් අපේ නායකරුන්ට ආඩම්බර වෙන්න පුළුවන් අපි මේ වෙනකොට ඇති කරලා තියෙනවා. සහෝදරනි, දක්ෂ කණ්ඩායමක් ඉන්නේ. 94ට පස්සේ අපිට මහවැලියක්, ගම්මුදාවක්, ඇඟලුම් කර්මාන්තයක් දකින්න බැරි වුණා. එහෙම නායකයෝ අපිට බී කරගන්න බැරි වුණා. අද ඔබතුමාලා මේ මහ වැස්සේ අපිත් එක්ක එකතු වෙන්නේ මේ බංකොලොත් භාවයෙන් මේක මුදවගෙන නැවත තමන්ගේ දරුවන්ට අනාගතයක් බලාපොරොත්තුෙන් අද ඔබතුමාලා අපිත් එක්ක එකතු වෙනවා. මේ මාතර දිස්ත්‍රික්කේ අපි ඔබතුමාලට කියනවා, අපි ඔබතුමාලට සහතික වෙනවා. අපි ප්‍රතිජ්ඤාවක් දුන්නා සන්ධානය හදනකොට දූෂණය නවත්තලා, හොරකම නවත්තලා, පගාව නවත්තලා, කොමිස් නවත්තලා, නැවත DS ලා, JR ලා, ගාමිණීලා, ප්‍රේමදාසලා වගේ අපේ ශ්‍රමය, අපේ ධනය කැප කරලා මේ රට දියුණු කරනවා කියන පොරොන්දුව දෙනවා. මම එකක් විතරක් කියන්න මේ දියුණුවේ. මගේ ළඟ තියෙනවා 25 සංවර්ධන ව්‍යාපෘති. එකින් එක පෙන්නනම් ආණ්ඩුවට බරක් වෙන්නේ නැතුව ආණ්ඩුව සහ පෞද්ගලික ආයතන එකතු කරගෙන ඔබතුමන්ලා සංවර්ධනය කරන ක්‍රියාදාමය අපි එළි දක්වනවා.
නුදුරු අනාගතේ. එක දෙයක් පමණක් මම කියන්න සහෝදරනි, මේ අවුරුද්ද අපි විනාශ වුණාට ඉන්දියාව විශාල සංවර්ධනයක් ලැබලා ඒ සංවර්ධන ක්‍රියාපති ධ්‍යාත්මක කරලා ඉන්දියාව ලෝකයේ බලවත්ම රට බවට පත් වෙනකොට අපිට අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව තමයි සදිත් ප්‍රේමදාස මහත්තයා පුංචි මිනිහාගේ මනුස්සයා, ඒ වගේම සුපසාධනය පමණක් නෙමෙයි සංවර්ධනය සම්බන්ධයෙන් ආර්ථිකය සම්බන්ධයෙන් කෘෂිකර්මය සම්බන්ධයෙන් ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් ඕනම එකක් එතුමයන් අහලා බලන්න එතුමට උත්තර දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙමනම් සහෝදරනි, මේ සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රධාන අංගයක් තමයි රට වටේට තියෙන මූද පාවිච්චි කරලා සුලම් බලය පාවිච්චි කරලා. මන් දන්නවා අමාරු ඔබතුමන්ලා මේ වර්ෂාවෙන් විශාල ලෙස පීඩනයටපත් වෙනවා. හැබැයි මේක ඉවසගෙන මේ 21 වෙනිදා රට වෙනස් කරන, අපේ අනාගතය වෙනස් කරන, ඔබතුමන්ලගේ අනාගතය, දරුවන්ගේ අනාගතය වෙනස් කරන ඒ ව්‍යායාමයේ ජයග්‍රහණය කරන්න උපරිම ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වර්ෂාව නිසා මම වැඩි වෙලා කතා කරන්නේ නැහැ. එහෙනම් සියලු දෙනාටම ජනතාවට ජය වේවා, මාතර දිස්ත්‍රික්කයට ජය වේවා. මෙවර මැතිවරණේ අපි අනිවාර්යයෙන්ම ඡන්ද ලක්ෂයකින් මාතර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරනවා කියමින් සදිත් ප්‍රේමදාස මැතිතුමාට, මාතර ජනතාවට ඔය කුඩ ඔක්කොම කරගලා පෙන්නන්න මේ ජයග්‍රහණය. බොහොම ස්තුතියි.